වරෙන් 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 මචං නැග බහපන් බහපන් හරි හරි කියලා කිව්වා. කැම්පස් සන්දේ නාතරන යන්න කියලා. පස්සේ මේ ඕස දැන් කටනේ තවත් හයියෙන් කෑ ගහගෙන එක එක නගේ නම් කියාගෙන කොහෙද ඉන්නේ හෝල්සල් නම් කියලා වරෙන් එහෙම කියලා කොටර වරෙන් ඵලයන් සාමකාමී නොවන භාෂාව අන්නේ භාෂාවෙන් කාගෙන කොළ බැස්තර බලලා බැස්සේ බැස්සේ. පස්සේ මගලන් ඉඳන් හිටියා මේ නැෂනල් ලැක් ඇඳගෙන බොහොම පෞරුෂත්වයේ තියෙන මහත්තෙක්. අර ඇහෙන නොඇහෙන මේ ශබ්දයකින් විස්පයකින් කියන ඉගෙන ගත්ත බෝරුව කියලා කිව්වා. ඉගෙන ගත්ත බෝරුව කියලා මම ඉතින් හොඳටම බය වුණා. බොලේ මමත් මේ උගන්නන්නේ මේ බෝරුවන්ටද කියලා. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගෙන අපි වෙන් වෙලා ඉන්නවා. කුලය හැටියට වෙන් වෙලා ඉන්නවා. ජාති හැටියට වෙන් වෙලා ඉන්නවා. ආගම හැටියට, භාෂා හැටියට, ප්‍රදේශයට වෙනස. ඒත් මේ වෙනස්කම් පුළුවන් තරම් අවම කිරීමේ පරිසරයක් විය යුතුයි පාසල කෙනෙක් අධ්‍යාපනය කියන එක. මොකක්ද උඹට තියෙන මේ අප්සෙට් එක? මේ බ්‍රයික ස්ට්‍රැප් එක මේ බක කරා කියලා ඔක ලොකු අවුලක් නෙමෙයි නේ කියලා. ඒත් තමයි හිතන්නේ මේ ඒව අවුල් අපි කරගන්නවා. මේ රුපියල් පාර දිලා කඩේට ගිහලා සීනි බෝලයක් කරගන්න ඉන්නේ කියලා කියන්නත් බයයිනේ. මොකද මේ යනකොට පාරේ බ්‍රේක් ගහලා මේ ළමයා හප්පයිද අපි දන්නේ. කවර මිනිහ කියලා මොනාට කරයිද දන්නේ. මේ ළමයා උස්සගෙන එයිද අපි දන්නේ නැහැ. විභාග ට්‍රෝෆිස් ප්‍රතිපල ඒව තමයි වැදගත්ම කියන එක ටිකක් අවතක්සේරු කිරීම කරන්න ඕනේ මට හිතනවා. සම්පූර්ණ නම? සම්පූර්ණම නම මල්ලත්තගේ විජය ආනන්ද පරාක්‍රම ජයතිලක. ඒක මමවත් පාවිච්චි කරන්නේ. වර්තමානයේ ඔබතුමා පාවිච්චි කරන්නේ විජය ජයතිලක. උපන්ගම? ලංකාවේ සිතේමියක් නැති ගමක් මම ඉපදිලා තියෙන්නේ නන්නපුරාව කියලා. බිබිලයි මොනරාගලේ අතර බිබිලේ ඉඳලා හතක පහක් ගියාම තියෙන චූටි ගමක තමයි ඉපදුනේ. පාසල්ගේ? පාසල් නම් ගියේ මම මුලින් ගියා මේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට. ඊට පස්සේ එතන අවුරුදු දෙකක් ඉඳලා පස්සේ කොල්ලපිටි ශාන්ත තෝමස් විද්‍යාලයට ආවා. එතන අවුරුදු තුනක් ඉඳලා ගියා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට. ඒ ගමන තමයි පාසල් යුගයේ ගියේ. ඔබතුමාගේ පළමු රැකියාව? මම විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන විශ්වවිද්‍යාලයේම මේ රස රසාව කරා දිගටම. දිගටම ඒක කරා. තම 2019 තමයි විශ්‍රාම ගියේ. ඊට පස්සේ මම පොඩි පොඩි තැන්වල වැඩ කරා. ඊට පස්සේ දැන් මම වැඩ කරන්නේ කොළඹ මේ දරිද්‍රතා පරීක්ෂණ කේන්ද්‍රයේ සෙන්ටර් ෆෝර් පවර්ටි ඇනලිසිස් එකේ විදායක අධ්‍යක්ෂක හැටියට. ඔබතුමාගේ අධ්‍යාපන සුසුකම් සුදුසු කියලා මම හිතනවා. ගන්න රස්සාවට මම මේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ උපාධිය දරුවා අවුරුදු 4. ඊට පස්සේ මම කැම්පස් එකේ මේ කතිකාචාර්ය ධුරයකට පත් වුණා. ඊට පස්සේ මම ඇමරිකාවට ගියා මේ ඉගෙන ගැනීමට. ටෙක්සස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මේ උපාධිය කරලා ඊට පස්සේ පළවෙනි පස්සත් උපාධිය කරා. ඊට පස්සේ පෙන්සිල්වේනියාවේදී ආචාර්ය උපාධිය කරා මේ පෙන්සිල්වේනියා ස්ටේට් යුනිවර්සිටි එකේ. ඒ ඉවරලා මේ ආයෙත් පෙරදිනට ඇවිල්ලා පස්සේ කෙටි කාලීන පුහුණු ඒ වගේ දේවල්ට පිටරට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. කොහොමාදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට ඩොක්ටර් විජය ජයතිලක මහත්මයා. අධ්‍යාපනය තුළින් සාමය ගොඩනැගීම තමයි අපි මූලික බලාපොරොත්තු කතා බහ කරන්න. කොහොමද ඔබතුමා මේක දකින්නේ වර්තමානයේ මේ තියෙන තත්ත්වයත් එක්ක? මම හිතන්නේ අධ්‍යාපනය කියන එක ඉතාමත් වැදගත් බාරදොර ඒ වගේම අභියෝගජනක කර්තව්‍යයක්. එතකොට අධ්‍යාපනය දැන් ඇවිල්ලා ගොඩක්ම සංකීර්ණ පද්ධතියක් හැටියට පරිවර්තන වෙලා තියෙන්නේ. ඒකට රාජ්‍ය ආයතන තියෙනවා, විද්වතුන් ඉන්නවා, විවිධ ක්‍රමවේද තියෙනවා, නීති රීති තියෙන ලොකු පද්ධතියක් වට පරිවර්තන වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී මම හිතනවා මේ අධ්‍යාපනය කියන්නේ සාමාන්‍යයෙන් පාසල් යන්න සුදුසුයි කියලා අපි හිතන වයසේ දරුවෙක් වැඩිහිටියෙක් බවට පරිවර්තනය කිරීමේ කර්තව්‍යයක් තමයි අධ්‍යාපනය තුළ සිද්ධ වෙන්නේ. මම සහ මං විශ්වාස කරන තව ගොඩක් අය ඉන්න මේ අධ්‍යාපනය කියන්නේ රැකියාවට මෙවලමක් කියන එක මම මේක විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙනව නම් ඒක හොඳයි. දැන් මූලික පරිමාත්‍ය වෙලා අධ්‍යාපන දීලා මේ දරුවට රස්සාවක් හොයාගන්න
මේ අඩිතාලමක් හදන එක නෙවෙයි. එතකොට දැන් විශ්ව දැන් ගොඩක් අර අපේ සමාජයේ තියෙන ගණි පැතනේ. ආ ඒක ඇත්ත. එතකොට ඊතනම මම ඉස්සාවක් හොයා ගන්නවා ඉගෙන ගන්න වෙනවා. ඔව්. ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ නම් රටේ ලෝකේ හරියාකාරව ජීවත් වෙන්න. එතකොට දැන් ඒ ඉගෙන ගන්න ගමනේදී මේක ලොකු රොබොට් සයන්ස් වැඩක් නෙවෙයිනේ. එතකොට අපි කියන්නේ ළමයෙක්ට වැඩි හිටියෙක් වෙනකොට වැඩි හිටියෙක් වුණාට පස්සේ ඒ පුද්ගලයා සාමාන්‍යයෙන් පිළිගත් ශිෂ්ට සම්පන්න ක්‍රමවේදයකින් අනිත් අයත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාවක් ඔහුට වර්ධනය කිරීමක් කරන්න. එතකොට යම් යම් අවස්ථාවලදී එකම ඉලක්කයට යනවා නම් එතනදී ඒකට ගහමරා ගන්න නැතුව මේකට සාකච්ඡා මාර්ගයේ යම් කිසි එකට ඒ ගමන යන්නට හැකියාවක් ඇති කර ගැනීම තමයි අපි පාසලදී කරන්නේ. එතකොට ඒක පන්ති කාමරෙත් කරනවා, පන්ති කාමරේ පරිබාහිරව ක්‍රීඩා කිරීමෙත් ළමයින්ට ඒක අපි උගන්වනවා ඒක. එතකොට එතනදී මම හිතන්නේ අර සාමාන්‍ය වැඩිහිටියෙක් වුණාට පස්සේ පරුෂ වචන වලින් භාවිතා කිරීම සහ යම් යම් මේ දේවල් වලට කේවල් කිරීමට නොදැනගෙන අඩ සණ්ඩුදබර වීම නෙවෙයි. ඒතර අන්න ඒව තමයි අපි ඉගෙන ගන්නේ අර අවිධිමත් අධ්‍යාපන සිස්ටම් එකේදී පාසල් සහ පාසල් එළියේදී. එතකොට අධ්‍යාපනය ඒ යාන්ත්‍රණය ගොඩක් වැදගත්. කොහොමද දේවල් කරන්නේ නොකරන්න කියන එක ඉගෙන ගැනීමට. එතකොට පාසල තුල පන්ති කාමරය තුල පන්ති කාමරයෙන් පරිබාහිරව ගොඩක් ගණදෙනු තියෙන. ගොඩක් ගණදෙනු තියෙන. ඒ සෑම ගණදෙනුම් කරනකොට ඒක ක්‍රමවේදයක් තියෙන. ශිෂ්ට සම්පන්න ලෝකයක අපි පිළිගත් ක්‍රමවේදයක් තියෙන ගණදෙනු කරන. ඒ ගණදෙනු කරන ක්‍රමවේදය පහළ බාලාංශයේත් මධ්‍යම පන්තිවලත් විශ්වවිද්‍යාලයේත් ලොකු වෙනසක් තිබිය නොයුතුයි. එන අපිට බලයක් තිබුණ විදිහටම අපි මේ බලය පාවිච්චි කරලා සාමකාමී නොවන විදිහට කටයුතු කිරීම තමයි අපි ගොඩක් වෙලට නොදැනුවත්වම උගන්වන්නේ ළමයින්ට මෙහෙම තමයි ක්‍රමය කියලා. දැන් ගෙදරම කර වරදක දෙමව්පියන් ගොඩක් වෙලට දඬුවම් කරනවා. ඉස්කෝලේ ගිහින් මොකද හෝම්වර්ක් කරලා ලේකල් කරේ නැත්නම් හරියට ගුරුවරයා කන්නේ දඬුවම් කරනවා. විශ්වවිද්‍යාලෙත් මොකක්රි කරලා වරදක වත ඒකට අපි දඬුවම් කරනවා. ඒක දඬුවම් කරන්නේ කවුද? බලය තියෙන එක නේද? ඒතර බලපුරවන්කාර පුද්ගලයා දඬුවම් තුලින් අනිත් මිනිහට මනුස්සයව යම් කිසි විදිහට බිය ගැන්වීමක් කරලා ඒ බයට බය නිසා තමයි නොකර යම් කිසි දෙයක් කරන්න නැත්නම් නොකරන්නේ. තාර්කික බුද්ධිය පාවිච්චි කිරීම නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. ඒතර මම හිතන්නේ අපි ඉගෙන ගන්නකොට පාසල් සහ ගෙදර දෙපළ උගන්වන්න ඕනන්නේ මට බය හින්දා බත් එක ඔක්කොම කණ එක නෙමෙයි. කණ බත් කන්න ඕනේ බත් නාස්ති කරන දෙන ශරීරයක අවශ්‍ය නිසා. අන්නේ තාර්කික විදිහේ මේ ගනුදෙනුවක් කරනවා ගොඩක් වෙලාවට අඩුයි. සමහර පොඩි ළමයින්ට බත් කවන්නේ බිල් එක කනවා කියලානේ. අන්න ඒක තමයි බය කිරීමෙන් තමයි කරන්නේ. හැබැයි දැන් ඔබතුමා දැන් විශ්වාස කරන විදිහට දැන් ඒක ඔබතුමාගේ ළමා කාලය ගත්තත් ඉඳලා වර්තමානය ගත්තත් මෙතන වෙනස් වීමක් වෙලා නැහැ. එයි ඇත්ත තමයි. වැඩේ තියෙන දැන් යම් කිසි දේවල් තමයි දැන් කතාවට කියන්නේ ලෝකෙ දියුණුවයි කියලානේ. මොන ලෝකෙද කියන තමයි ප්‍රශ්න. එතකොට දැන් මගේ මම ඔය කියන එක හරි. අපි පොඩි කාලේ ඉඳන් අපි මේ තත්ත්වයේ ලොකු වෙනසක් වෙලා නැහැ. හැබැයි දැන් ලංකාවෙත් හැම ගණදෙනුවක්ම සිද්ධ වෙන්නේ ගැටුම්කාරී තත්ත්වයක නෙමෙයිනේ. ගොඩක් ගණදෙනු සිද්ධ වෙනවා සාමකාමී ලෙස. දැන් ලෝකේ යම් යම් රටවල් ගත්තොත් දැන් ඔබතුමත් පිටරට ගිහිල්ලා ඇති කියලා හිතනවා. ඒ යන අවස්ථාවේ අපි දකිනවා මිනිස්සු සමහර රටවල සමස්තයක් වශයෙන් මිනිස්සු කෑකෝ ගහන දකින්නම නෑ. අවුරුදු 5000 කට කවදාවත් දකින්න එහෙම ගැටුම්කාරී මේ වාතාවරණයක් දකින්නේ නැහැ. හෝන් සද්දයක් ඇහෙන විතරට කොච්චර දිනවද? බොහොම අඩුයි. දැන් ජපානයේම බොහොම ශිෂ්ට සම්පන්න ඉදිරි බොහොම සාමකාමී ලෙස තමයි ඒ කට්ටිය වැඩ කරන්නේ. ඒ ළමයි මේ පොඩි කාලේ ඉඳන්ම එහෙම තමයි උගන්වන්නේ. දැන් ජපානයේ පොඩි ළමෙක් ඉස්කෝලේ යවන්න මේ අම්මලා තාත්තලා කාර්ල දාගෙන ඒගෙන යන්නේ. ඒ ළමයි තනියෙන් යන්නේ ඉස්කෝලේට. එතකොට ඒක යම් කිසි විනයක් තේනවා, ගරුත්වයක් තේනවා. සා අපිට සිස්ටම් එකක් නැති එකද? සිස්ටම් එකක් තියෙන සිස්ටම් එක අවුල්නේ. ඒක තියෙන ප්‍රශ්නේ ඒකට. එතකොට මේ සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකේ තියෙන සංඝටක එක තමයි අපිට එකඟ වෙන්න බැරි. දැන් ළමයෙක් අපිට මේ රුපියල් පාර දීලා කඩේට ගිහලා සීනි බෝලයක් අරගෙන ඉන්නේ කියලා කියන්නත් බයයිනේ. මොකද මේ යනකොට පාරේ බ්‍රේක් ගහලා මේ ළමයා හප්පයිද අපි දන්නේ නැහැ. කවර මිනිහෙක් කියලා මොනාටික රයිඩ් දන්නේ. ළමයා උස්සගෙන එයිද අපි දන්නේ නැහැ. එතකොට පිළිගත් සමාජ රටාවක මේ ජීවත් වෙන කෙනෙක් අපේ සමාජයේ ගොඩදලට අඩුයි. ඒතර එක එක සමාජයේ තියෙන ප්‍රජාවන්තුල ස්තරවල පිළිගත් නොපිළිගත් ක්‍රමවේදයන් වෙනස්. ඒතර සමස්තයක් වශයෙන් අපි මෙන්න මේක කරන්න මේ විදිහට කියලා පිළිගැනීමක් නැහැ. හරි. දැන් ওই අධ්‍යාපනයේ සාමය ඔබතුමා කොහොමද අර්ථ දක්වන්නේ? සාමය කියන එක මාත්‍ර දක්වන්නේ සාමාන්‍යයෙන් අපි ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනුව ප්‍රචණ්ඩත්වකින් තොර
සිදු කරන එක සාමකාමී දෙයක්. එතකොට සාමය කියන අනික් අතට මේ ප්‍රචණ්ඩත්වයේ නැති තත්ත්වයක්ම නෙවෙයි. එතකොට එතන තියෙනවා යම්කිසි පිළිගත් ක්‍රමවේදයක් සහ වැඩකිරීමේ රාමුවක් තියෙනවා. ඒ තුළ අර ගැටුම්කාරී දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එතකොට එතකොට කියනවා මේ absence of conflict is not peace කියනවානේ. එතකොට එතන අර මතු පිටින් පේන්නේ නැති සැඟවිච්ච ගැටුම්කාරී තත්ත්වයක් තියෙනවා. අන්න ඒක තියෙනත් හොඳ නැහැ. දැන් අපි දැන් උදාහරණයක් ලෙස ගෙදරක ඉන්න පුළුවන් මේ දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ දෙන්න කිසි අඬ දබරයක් නැහැ. ඒ වගේම ලොකු කතා බහක්වත් නැහැ. ඔහේ ඉන්නවා ඉන්නවට. එතකොට එතන දෙන අර අලියට ගිනි වගේ තියෙන ඇවිලෙන්න පුළුවන්. එතකොට පාසල්ලත් හොඳත් නැහැ නරකත් නැහැ. හොඳත් නැහැ නරකත් නැහැ. හැබැයි ඇවිලි ඇවිලි තියෙනවා. ඒ විශේෂ ගවන් එළියට යනවා. එතකොට කොහොමද දැන් විශේෂයෙන්ම දැන් ඔය දැන් අපි කතා කරන මාතෘකාව සහ විශේෂයෙන්ම දැන් අධ්‍යාපන තුලින් සාමය ගොඩ නැගියෝ මේ දෙක කොහොමද බද්ධ කරන්නේ? ඒක බද්ධ කරන්නේ ඒකට යන්නේ ඉස්සරම පොඩි මූලධර්මයක් කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මෙතන මේ වැඩ කරන මේ ටෙක්නිෂියන් මම අයියෙන් ගෙහුවොත් එහෙම ඔයාගේ හිතට ඒක අප්සෙට් යනවානේ. ඒක දැනෙන දැනෙන්නත් තියෙනවානේ. හැබැයි අපි අතර කිසි ගැටලුවක් වෙලා නැහැ. අපි ඔය දකින එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී කියන අපේ මේ මිනිස්සු දැන් අපි සාමාන්‍යයෙන් අර මේ එම්පතටික් කියන්නේ සානුකම්පිත කියන මේ අන්නේ ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ විද්‍යාත්මක හේතුව තමයි අපේ මොළයේ තියෙනවා මේ මිරර් නියුරෝන්. සිංගල් ටෝරියක තියෙන කැඩපත නියුරෝන් කියලා කියන්න පුළුවන්. මිරර් නියුරෝන් කියලා නියුරෝන් ජාතියක් තියෙන මොළේ. මේක මේ ස්නායු විද්‍යාවේ සොයා ගැනීම. එතකොට මේ දැන් මිරර් නියුරෝන්ස් වැඩි වෙන්න අපිට තියෙන එම්පතටික් සහකම්පන ධාරිතාව වැඩි වෙනවා. එතකොට අපි එහෙම වුණාම අපි අනිත් අයට ගහන්නේ බනින්නේ කෝ කෑකෝ ගහලා අනිත් මිනිහව පීඩනයපත් කරන්න පුළුවන් පීඩනයටපත් කිරීමේ හැකියාව අපිට නැති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ සහසංකම්පනේ එතකොට එහෙමනම් ඒ මිරර් නියුරන් වැඩි කරන්න නම් අපි කරන්න ඕනන්නේ ඒ පුද්ගලයින්ට පොඩි කාලේ ඉඳලම වැඩි අවස්ථාවල් දෙන්න ඕනේ සහසංකම්පනික අත්හදා බැලීම් වැඩි කරන්න. ඒක තමයි පොඩි ළමයින්ට ගොඩක් වෙලට දෙමව්පියන් කියන්නේ මේ මොකද්ද මේ අප උපස්ථාන කරන්න කියලා. අඩි වැඩිහිටියෙක්ට ගෞරව කරන්න, තුවාලයක් තියෙන පුද්ගලයෙක්ට උදව් කරන්න, පාසලක ස්වේච්ඡා වැඩ කරන්න, දුප්පත් අයට පිහිට වෙන්න, අන්න මේවා කිරීමෙන් අර මේ මිරර් නියුරෝන් සංඛ්‍යාව වැඩි වෙනවා මොලේ තියෙන. ඒ මිරර් නියුරෝන් සංඛ්‍යාව වැඩි කිරීම වැඩි කර ගැනීමට හැකියාවත් කාලයත් එක්ක වෙනස් වෙනවා. කාලයත් එක්ක අපි ඒක අඩු වෙනවා. ඒතර අපි ගොඩාක් වයසට යනකොට මිරර් නියුරෝන්ස් නිර්මාණය වීම සකස් කිරීම මොලේ අඩු වෙනවා. එතකොට මිරර් නියුරෝන් වැඩියෙන් වෙන්නට නම් අර සහසංකම්පනය ඇති කරන්න පුළුවන් විදිහේ එක්ස්පීරියන්ෂන් නොලෙජ් අපි දෙන්න ඕන ළමයින්ට නොයෙක් විදිහේ වැඩ කිරීමෙන්. ඒතර එහෙම කරනවා නම් ඒ පුද්ගලයන්ගේ හැකියාව වැඩි කරගන්න පුළුවන්. මම හිතනවා අපි ඔය ස්වේච්ඡා වැඩ කිරීම, ස්කෝලර්ස් දුපවිත කිරීම, මොකද්ද මේ ස්පිරිතාල වලට ගිහිල්ලා එතන සේවය කිරීම, ඒ කට්ටියත් එක්ක ගනුදෙනු කිරීම සහ විශේෂයෙන්ම ඔවුන්ට උදව් කිරීම, ගොඩක්කට පොතක් කියවලා උදව් කිරීම, ලියුමක් ලියලා උදව් කිරීම, අන්න ඒවා කිරීමෙන් ඒ හැකියාව අපි වැඩි වෙනවා යන්නේ. එතකොට එවැනි දෙයක් සම්කෘති සමස්තයක් වශයෙන් රට පුරාම තියෙනවා නම් තමයි ඒක හොඳ ඇත්තට. මේක එක ඉස්කෝලේ එක දෙයක් කළා ඒක මදි හොඳටම. එතකොට මම දෙමව්පියන්නුත් කර යුතු දෙයක් තමයි අන්න ඒ වගේ දේවල් කරන්නට උදව් කිරීම. දෙමළ ගොඩක්කට පාරේ යනකොට එහෙම කොරේ සතෙක් වැටලා ඉන්නවා තුවාල වෙලා. එතකොට ඒ ළමයෙක් සාමාන්‍යයෙන් අනුකම්ප ඉතලා ඒ සතට උදව් කරලා දෙමව්පියන්ට පුළුවන් සමහර විට හොඳයි ඔතොට එක දෙන්න නැත්නම් කියලා මොන කරදරයක්ද මේ ඌ සත්ත පස්සෙන් යන්න ඕනේ නැහැ කියලා එළගෙන යන්න පුළුවන්. එතනදී කරන්න පුළුවන් හොඳ දේ තමයි අර ඒකට පොඩ්ඩක් තව උනන්දු කරලා ළමයන්ට එහෙම කරන එක. නොකරන එකෙන් තියෙන්නේ යට ඒ හැකියාව තව අඩු වෙනම. ඒකට අපි දැන් සමාජයක් වශයෙන් ගත්තත් එහෙම අපි වැඩි වෙනකොට අපි වැඩිහිටිය ලෝකයේ ගත්තත් එහෙම ඒක කරන්න පුළුවන් හැකියාවල් ගොඩාක් තියෙනවා. එතකොට හැබැයි අපි දැන් මේ වයසට ආවට පස්සේ මිරර් නියුරන්ස් වැඩි වෙනවද කියන එක නම් ප්‍රශ්නේ. ඒකට තියෙන තාර්කික බුද්ධිය නිසා තමයි අපි ඒක කරන්නේ. අර මිරර් නියුරන් ඒක නිකන් මේ ෆිසියොලොජිකල් නීඩ් එකක් නිසා කරන්නේ නැහැ ගොඩක් වෙලට. එතකොට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ එවැනිදී මම මේකට විද්‍යාත්මක පසුබිමක් තමයි කිව්වේ. හැබැයි අපිට පුළුවන් ඒ එක්ස්පීරියන්සස් ගොඩක් වැඩි කරලා එහි තියෙන යථාර්ථභාවය ගොඩක් මේ සාකච්ඡා කිරීම ගොඩක් වැදගත්. ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ යම්කිසි තේක මේ කතිකාවක් ගොඩනගීමක් ගොඩක් වැදගත්. ඉස්කෝලවල විභාග ට්‍රෝෆිස් ප්‍රතිඵල ඒව තමයි වැදගත්ම කියන එක
ටිකක් අවතක්සේරු කිරීම කරන්න ඕනේ මට හිතනවා. විශ්වවිද්‍යාලයට යන්න වැදගත්. හැබැයි ජීවිතයේ තියෙන වැදගත්ම ඉලක්කය ඒක නොවිය යුතුයි. යහපත් මිනිහෙක් කියන එකට වඩා වැදගත් වෙනවා. දැන් හැබැයි ඔය දැනුවත් කිරීම තමයි නොවෙන්නෙම. වෙනම අඩුයි ගොඩක්. දැන් ඔබතුමා විශ්වාස කරන විදිහ කොහොමද ලංකාව ඇතුලේ අධ්‍යාපන ක්‍රමයේ තුල දැන් මේ ගැහැණු පිරිමි නැත්තම් පිරිමි පාර්ශවය සහ කාන්තා පාර්ශවය වෙනුවෙන් මේ අධ්‍යාපන රටාව පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය කොහොමද දකින්නේ? දැන් පිරිමි කෙනෙක් වේවා ගැහැණු කෙනෙක් වේවා අපි සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් වෙනකොට පුළුවන්කමක් තියෙනවනේ ලෝක රටේ ඉන්න ඕන කෙනෙක් එක්ක ගනුදෙනු කරන්න සාමකාමී ලෙස. එතකොට දැන් ඒ අවස්ථාවල ඇහැරුණාම යම් කිසි විදියකට පිරිමි අයට අපහසුතාවයක් තියෙනවා ගැහැණු අයත් එක්ක ගනුදෙනු කිරීම ගැහැණුයට තව අපහසුතාවයක් නැන්නේ හැකියාව තියෙනවා පිරිමි අයත් එක්ක වැඩිහිටියන් ලෙස ගනුදෙනු කිරීමට. දැන් උදාහරණ වශයෙන් මගේ අත්දැකීමක් මම කියන්නම්. අපි විශ්වවිද්‍යාලයේ ගියටම ගිය කාලේ දැන් පරිවෙන හොස්ටල් එකට යනකොට දැන් කෑම කන්න යනවනේ. කෑම කන්න යනකොට දැන් මේස වල දැන් කෑම වුණා දාලා තියෙනවා. දැන් අපි වෙන ගිහලා කනවා. පළවෙනි දවසේ මට නේ ලැජ්ජත් එතන දැන් පොර පිටියක් වගේ. කෝලට් එක පෙන්නලා දරි පිටි ගාලා අර බෙදාගෙන බෙදන කය. ගෑල්ලමෙන්ට එතුට යන්නත් හම්බුනේ නැහැ. පස්සේ මේක හැබැයි දවසක් යන ඉස්සෙල්ලා මේකට සම්මත් මේ යම් කිසි කතිකාවක් ඇති වෙනවා. මෙහෙම කන්න බැහැ අපි එකට ආපු අය මෙහෙම ගැලමෙන්ට කන්න නැතුව මෙහෙම කට්ටිය පැනලා කන එක ශිෂ්ට සම්පන්න නැහැ නේද කියලා. ඊට පස්සේ වෙන අපි ෆුඩ් කමිටියක් දාලා කට්ටියක් කලින් ගිහිල්ලා කෑම කොටම් බෙදලා දෙනවා. දැන් සමහර වෙලාවට මෙතන නම් මේ ඇයි එහෙම වෙන්නේ කියලා ප්‍රශ්නේ අහන්න උනන. ගොඩක් වෙලාවට සමහර පවුල්වල ගෑල් ළමයි නැහැ. එතකොට එවැනි පසුබිම ගෙන කායට මෙතන ඔකේ අපි පිරිමි ගෙදර අපේ තාත්තා තමයි අම්ම ඉස්සලම් බෙදලා දෙන්නේ. එතන මෙතන මගේ තමයි අයිතිවාසිකම් මෙහෙම කන එක කියන එක. ඒවා සරල දේවල්. හැබැයි ඒවා වැඩිහිටියෙකුුණත් ඒවා ඉස්සරහට එනවා. එතකොට දැන් පාසලකට යනකොටත් පාසල්ලොත් දැන් අපේ අමුතු සිස්ටම් එක අපේ රටේ තියෙන පිරිමි කෙනෙක් ගියොත් නම් අපිට ඉතින් පිරිමි ඉස්කෝලට යන්නේ. ගියන වෙනකොට ගියන ඉස්කෝලට යන්නේ. රජයන සමහර පාසල් තියෙනවා මිශ්‍ර පාසල්. වැඩි ඉස්කෝල වැඩි ප්‍රමාණයක් තියෙන පිරිමි නැත්තම් එතකොට එවැනි පරිසරයක හැදෙන වැඩෙනකොට සාමාන්‍යයෙන් අර අන්තර්ක්‍රියා කරනකොට ඒ අර කේවල් කිරීමේ එහෙම නැත්නම් ගණදුන කිරීමේ හැකියාව ගොඩක් දුරට මදි. මේ රටේ මේ ප්‍රවේශයන් වර්ග දෙකක් තන මේ දෙගොල්ලොන් එක ගණදුන කරන හැටි වෙනස් කියන එක. වෙනස් සහ එක සමහර වෙලාවට වෙනස් කියන්නේ මේ පුද්ගලෙන් වෙනස්. හැබැයි ගණදුන කිරීමේදී එක රටාවක් තියෙනවා. ඒක සාමකාමී ලෙස ශිෂ්ට සම්බන්ධස කරන්න ඕන කියන එක. ඒකත් ස්කෝල් එකේ ඉගෙන ගන්න දෙයක්නේ. ඒතර ඒ හැකියාව ගොඩක් දුරට මේ ඇහිරෙනවා තමන් ගිහිල්ලා තියෙන්නේ එක්ක පාර්ශයක් ඉන්න ස්කෝලයකට විතර නම් මට හිතන විදියට. එතකොට මේ කොපිරිම් පාසල නැත්නම් කාන්තා පාසල. එතකොට ඒ ඉගෙන ගැනීම දිගටම යනකොට මම හිතන්නේ යම්කිසි අවස්ථාවක හිතනවා මේ කවදාවත් කියන්නේ පිරිමි ළමයි විතර හිටි ස්කෝලේ ගියද මොන්න උලේ මම හිතන්නේ මේ විදිහට තමයි මිනිස්සු ඔක්කොමලා කියලා. එතකොට විහිළුසගත වෙන පුළුවන් කසාද බඳනවා තවන්න පළවෙනි තවට කාන්තාවක් එක්ක ගණ දෙන කරලා එහෙම වෙන්න පුළුවන් නේද? ඒතර එතන යම් යම් ගැටුම් ඇති වෙන්න පුළුවන්. බැරිකමනේ ඇති වෙන්න පුළුවන්. එතකොට මට හිතෙනවා සමාජයේ මීට වැඩි අවස්ථාවල් තිබී යුතුයි පිරිමි සත්ත්වයා සහ කාන්තාවන්ට ගණ දෙන කරන්න. එකට එකතු වෙන්න, යාළුවන් හිටිට හැසිරෙන්න, ගමන් බිමන් යන්න. ඒ තුලින් අන්‍යෝන්‍ය මේ ගරුත්වයක් උනගින්න පුළුවන් වෙනවානේ. මට මම ගියේ පිරිමි පාසලකට හොස්ටල් එකට පිරිමි පාසලේ මම මාත් එක්ක තමහර කට්ටිය හිටියා මේ හොස්ටල් එකේ නෑ ඒකට පිට බෝඩින් ලිෆ්ට්. දැන් ඒ සමහර පිට බෝඩින් හිට මම ඉඳලා යාළුවෙක් එක්ක ගියාම මට සාමාන්‍යයට පුදුම හිතුණා. එතකොට දැන් වන්න මම මටක මගේ යාළුවෙක් එක්ක මම වුණා පිට බෝඩින් එකට ගියා. ඉතින් ඒ ගියාම මේ බෝඩින් මට ටිකක් පුදුමයි මේ බෝඩින් පිරිමි ළමයෙක් තියෙනවා ගෑන් ළමයෙක් තියෙනවා. එතකොට දැන් අපි දැන් යම් ස්ථානයක මමයි යාළුවයි තව කට්ටියක් කතා කරගෙන ඉන්නකොට මම ඒක ගෑන් ළමෙක් ආවා. එලක අයියේ මේක පොඩ්ඩක් මේ ස්ට්‍රැප් එක පොඩ්ඩක් බගල් කරන්න කියලා මට ටික ෆුල් උඩ ගියා මේකද මේ කියන පස්සේ දැන් ඒ ගෑනම පිසිම ලැජ්ජාව නැතුව ඇවිල්ලා අරයට කිව්වා මේක බගල් කරන්න කියලා බගල් කරා ගියා. එතනින් ඒ ගණදෙන ඉවරයි. ඊතර මම කල්පනා කරා මේක ඇත්තටම හරිම මේ ශිෂ්‍ය සම්පන්න බයගත්ත උපරිම තත්ත්වයන් මෙතන. ඒක එතන කියලා උසුළු විසිර කිරීම මොකක්වත් නැහැ. පස්සේ ඉතින් අපි ඒ ගැන කතා කරා. එතර මම කිව්වා මට නම් මේක ලොකු අවුලක් නෙවෙයි. හැබැයි මටත් නංගිලා අක්කලා එහෙම ඉන්න. හැබැයි ඒකට ගෙද වෙන කාන්තා පාසල් ඉන්නේ ඒ වැඩේ වෙන කට්ටියට කෙනෙක් කර ගන්න. හැබැයි එයා ඊට පස්සේ මම මොකක්ද උඹට තියෙන මේ අප්සෙට් එක මේ ඔය බ්‍රයික ස්ට්‍රැප් එක මේ බක කරා කියලා ඔක ලොකු අවුලක් නෙවෙයි නේ කියලා. ඒත් තමයි හිතන්නේ මේ ඒව අවුල් අපි කර ගන්නවා. සාමාන්‍ය දේවල් මේ අපි අවුල් කරේ. ඒතකොට දැන් එයායි හොස්ලෙක්ටිස එයාට ඒක ලොකු අවුලක් නැහැ කොහෙත්ම.
දැන් ඒ වගේ අවස්ථාවල් තියෙනවා නම් අපි ඒව නික ඕනවට වැඩි උලුප්පුල මේකට ලිංගිකත්වය එහෙම ගෙනෙලා එහෙම කරන්නේ නැහැ අපි සාමාන්‍ය. මට හිතන්නේ ඒක තමයි සමාජයේ විවෘත්තේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරන් අපි වෙන් වෙලා ඉන්නවා. කුලය හැටියට වෙන් වෙලා ඉන්නවා. ජාති හැටියට වෙන් වෙලා ඉන්නවා. ආගම හැටියට වෙන භාෂා හැටියට ප්‍රදේශයට වෙනස. ඒතකොට මේ වෙනස්කම් පුළුවන් තරම් අවම කිරීමේ පරිසරයක් විය යුතුයි පාසල කෙනෙක් අධ්‍යාපනය කියන එක. දෝක මේක කොටසක් නේ පහුගිය මීට මදනේ මාස කිහිපෙර කලින් හතේ පොතත් ලංකාවේ සෑහෙන ප්‍රශ්නයක් වුණානේ. ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන්. ඒකම හින්දින් ප්‍රශ්න තියෙන වැඩි හිටියන්ට. වැඩි හිටියන්ගේ ප්‍රශ්න පොඩි ළමට මේක අපි මේ බෙදනවා ඒ මට්ටමෙන්ම. ඒක බොහොම අවාසනාවන්තයි. හරි වැඩසටහන අවසන් කරන කලින් මට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ අධ්‍යාපනය තුලින් සාමය ඇති කිරීම කියන මාතෘකාවේදී මේ කතාබහේදී පාසල් තුල කොයි වගේ ක්‍රියාදාමයන්ද අවශ්‍ය වෙන්නේ මේක සක්‍රිය කරන්න? අපි පාසල් වෙන දේවල් ටිකක් බලමුකෝ. දැන් ඔන්න ළමයි ඉන්නවා පාඩම් කරනවා පන්තිවලට යනවා විභාග තියෙනවා විභාගයේදී ඉවරනට පස්සේ අවුරුද්දන්ත වෙන විතර ඔන්න අපි ත්‍යාග ප්‍රධානෝත්සවයක් තියෙනවා. එතකොට ගණිතයට බුද්ධාගමට ඉතිහාසයට අරේ මේ කියලා තෑගිත් දෙනවා. දැන් ඔන්න ස්පෝර්ට්ස් ෆෙස්ටිවල් කියලා තියෙනවා. ක්‍රීඩා තරඟ කියලා තියෙනවා. ඌවත් ඉතින් දුවන හොඳටම දුවන පුළුවන් කියන හොඳ පනින්න පුළුවන් ඒ කටියත් තෑගි දෙනවා. එතකොට හැම වෙලාවෙම අපි යම් යම් දේවල් අපි ප්‍රගුණ කරලා මේවා තමයි වැදගත් කියලා අපි පෙන්නුම් කරනවා. හරි ඩිබේටින් තියෙනවා. චිත්‍ර තරඟ තියෙනවා. ඔක්කොම තියෙනවා. කොහොන කොතනකවත් අපි ප්‍රගුණ කරලා පෙන්නලා මොකක්ද මේ ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ සාමකාමීව ඉන්න දෙක වැරද්දක් කරන දනුවම් කරන ඒක ස්කෝල්ට මඩ පෙර ගහරත් කියන ඇසම්බ්ලි එකේ වෙලේ සමහරව නවුස් කරන මෙන්න මේක මේ වගේ ජරා වැඩක් කරා මෙන්න ලැබිච්ච දඬුවම කියලා. හැබැයි අර සමාජයට වැදගත්ම දේ අපිට නොහැකියාවත් වෙන මේක කොහොමද අපි ඉදිරියට අරගන්නේ කොහොමද මේවා අපි වැඩිය සෙලිබ්‍රේට් කරන්නේ අන්න ඒක මම හිතන්නේ ලොකු අඩුවක් තියෙනවා. මම දන්නවා ප්‍රශ්න කියලා උත්තර දුන්නේ මම ව්‍යංගයෙන් කියන්නේ ඒ කරන්න පුළුවන් දේවල් අපි කරන්න ඕනේ පීස් එඩියුකේෂන් කියලා කරගන්න එව්වා. එව්වා කිරීම සහ ඒව අතර තනකකාරී විදියට නෙවෙයි වැඩියෙන්ම ලස්සනටම කරන දේ නැත්තම් මේ මොකද්ද මේ ප්‍රෙෂර් කරන්න පුළුවන් හොඳම දේවල් ගැන කතාවස්තු හදලා ඒව ඉදිරිපත් කරලා ඒව තුලින් යම්කිසි විනෝදයක් ලබන්න පුළුවන් අන්න ඒක තමයි කරන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. දෙන්න බොහොමත්ම සුදන්තන ස්ටෑන්ඩ් බයි විත් ලහිර වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන කලින් දැනගන්න කැමති දැන් ඔබතුමත් ඔබතුමා එක අවස්ථාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් බවට පත් වෙනවා. දැන් නවකෝදයේ කියන මාතෘකාව විශේෂයෙන්ම මේ සාමයත් එක්ක අපි කාලෙන් කාලට අහනවා ලංකාවේ මාධ්‍ය වාර්තා කරනවා සමාජ මාධ්‍ය වාර්තා කරනවා සමාජයේ සෑහෙන කතාබහට ලක් වෙන මේ නවකෝදයේ මාතෘකාව බිහි වෙනවා අපහසුතාවයට පත් වෙන ඒවා ශිෂ්‍යයන් නවකෝදයේ සහ සාමය නැත්තම් මේ එකමුතු බව කොහොමද මේ මාතෘකාව දකින්නේ? මම මේක දකින්නේ මේක බොහොම මේ අවාසනාවන්ත තත්ත්වයක් අපේ විශ්වවිද්‍යාලේ තියෙන වැරදි අපේ රජයේ විශ්වවිද්‍යාලේ තියෙන අවාසනාවන්තම දෙයක් තමයි මේ නවකවදේ කියන එක. එතකොට මේක කොහෙන්ද ආවේ හැම කියලා ඉතින් අපේ එංගලන්තෙන් අපිට අයිස්ක්‍රීම් දුන්නා ටොයිලට් ෆ්ලෂ් එක දුන්නා ඒ වගේම නවකවදයක් දුන්නා. අපි හොඳ දේවල්ත් අරගෙන තියෙන නරක දේවල්ත් අපි අරගෙන තියෙන. එතකොට නරක දේවල් වලින් ඉංග්‍රීසි දේවල් මේ රැගින් එක දැන් නැවතිලා තියෙන. හේ කරන්නේ නැහැ. ඇමරිකාව එහෙම රට ශිෂ්‍ය සමර රටවල නැහැ. මේ රැගින් තියෙන්නම මේ දකුණු ආසියාති රටවල පමණයි. විශේෂයෙන් බ්‍රිතාන්‍යෙන් ඇවිල්ලා මේ හිටපු රටවල තමයි තියෙන්නේ. ඉංග්‍රීසි මේ ඉන්දියාවේ තියෙනවා, ලංකාවේ තියෙනවා, බංග්ලාදේශයේ සමහර තැන්වල තියෙනවා කියනවා මම දන්නේ. මැලේසියාව වල තිබුණා. මැලේසියාව වල එක රජයක් එක තීරණය අරගත්ත ඊට පස්සේ වෘද්ධයක් යනකොට ඒක සම්පූර්ණයෙන්ම නැතිලා ගියා. එතකොට මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරකට මිනිස්සෙක් ආවත් එහෙම අපි එන්න ඉඳ ගන්න තේයක් එහෙම දීලා කොහොමද ගමම් මාන අනේම කතා කරලා රටාවක් තියෙනවනේ. අපි දැන් ආපු පළවෙනි අවස්ථාවේ කියන්නේ නිරංගපන් ඇඳයට මෙන්න මේ සින්දුව කන පිට ගහලා කියපන් එහෙම අපි කියන්නේ නැහැ නේ. ඒව බොහොම අශිෂ්ට සම්පන්න ක්‍රමයේද විශ්වවිද්‍යාල කරන මේක නමකට වෙදී කියලා කරන්නේ. එතකොට අපි අපේ බලය ඒක මම හිතන්නේ සම්පූර්ණයෙන්ම බලය පිළිබඳ තියෙන දෙයක්. එතකොට ඒ බලය වැඩිම තියෙන පෙන්නන එක බලය තියෙන සහ බලය පෙන්නන එක. එතකොට බලය තියෙන්නේ ජීශ ශිෂ්ටයන් කියලා අපි සංස්කෘතියක් හදාගෙන තියෙනවා. අපේ උපසංස්කෘතිය තමයි උන් ඕක. එතකොට ඒ උපසංස්කෘතියට ඒ බලයට කෑදර වෙන ඕනම කෙනෙක් ඒකනේ එක්තරා විදිහක මේ අභින්කනවා වගේ වැඩක්. ඒක යම්කිසි අවස්ථාවක තමන් ශේෂ ශිෂ්‍ය තව කෙනෙක්ට අඩත්තේට්ටම් කරලා කරදර කරලා ඒයින් යම්කිසි තෘප්තියක් ලැබුවා නම් ඒක ලොකු දෙයක් හැටියට අනිත් අයටත් අපි කියලා දෙනවා. එතන ඒක බොහොම අවසනාවන්ත දෙයක්. දැන් ඔතනින් කොහොමද
අධ්‍යාපනය තුළින් සාමය ගොඩ නැගීම කියන දේ. මොකද උසස් පෙළ සමත් වෙලා යම් අධ්‍යාපනික මට්ටමක් තියෙන ළමයි තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. එතනදී නවකවාදය කියන සිදුවීම් ඔස්සේ සිදුවෙන ක්‍රියාදාමයේදී මේ සාමය ගොඩ නැගීම කොයිතරම් ප්‍රශ්නයක් වෙනවද? එතන issues කීපයක් තියෙනවා, කරුණු කීපයක්. ඒක තමයි විශ්වවිද්‍යාලයක යම්කිසි නීති රීති පද්ධතියක් තුළ ක්‍රියාත්මක වෙන මේ ආයතනයක්නේ. එතකොට ඒ ආයතනයකට ආවට පස්සේ මෙහෙම දේවල් කරලා මේක රටේ නීතියට පටහැනි එක සම්පූර්ණයක්. එතකොට ආයතන පද්ධතියේ තියෙන ගරා වැටීමක් සහ නසුසු භාවයක් තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන්නේ. ඒතර ඒ නිසා එක කරගෙන යන්න පුළුවන් දෙකටම. ඒතර එහෙම කරපු එක්කෙනෙක්ට දඩුවම් ලබන්න කී දෙනෙක්ටද මේ බලය නැත්තම් හැකියාව තියෙන ගිහිල්ලා ඒ ගැන වර්තාවක්වත් කරන්න, කම්ප්ලේන්ට් එකක්වත් කරන්න. කම්ප්ලේන්ට් එකක් කරාම ඔහුට තියෙන ප්‍රතිචාරය මොකද්ද? ඒතර එවැනි වුණාම ගොඩක් වෙලාට පළවෙනි වසරේ ඉන්න ශිෂ්‍යයා ගොඩක් අසරණ වෙනවා. ඊළඟ තියෙන වැදගත්ම දේ එයා තමයි ඊළඟට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වෙන්නේ. ඒතර එයාත් ඉඳන් මේක මාර වැඩන්න කියලා. මට කවදාවත් නැති බලයක් හම්බ වෙන මම මේ ජ්‍යෙෂ්ඨයෙක් වුණා. ඒතර මට ඕන එකකට පා ගන්න පුළුවන්. දඩුවම් කරන්න පුළුවන්. අඩත් තේට්ටම් කරන්න පුළුවන්. මට කවුරුවත් මේකට බලපෑමක් කරන්න එන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ උපකලවරුවත් ඇවිල්ලා මට මේකට මොකක් කියන්නේ. ඉතින් මම තමයි මෙතන ඉඳ බලවත ලොක්කා. ඒතර බලයෙන් මම උදම් වුණාම ඒක මම උපරිම වශයෙන් පාවිච්චි කරන අනිත් අයට තවත් අඩත් තේට්ටම් කරන්න. එතකොට ඒකදී ඒක ඉතින් විශ්වවිද්‍යාලයක හෝ පාසලක හෝ විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි තියෙන්නේ, ගොඩක් තැන්වල මේක තියෙනවා. නොකිව්වට ගොඩක් තැන්වල. මම දවසක් මේ ගොඩක් කල් මේ කොළඹ වැඩ කරනකොට මේ බස් එක තමයි හිමි යන්නේ. එතකොට මම වැඩ ඉවරලා සාමාන්‍යයෙන් රෑ 8:00 මාට්ටම විතර බස් එකට නැගෙනවා. දැන් බස් එක ගිහිල්ලා දැන් ඔන්න මේ කෑගලට කියන්නේ මේ කිරිබත් ගොඩ නේද? කිරිබත් ගොඩින් ලොකු සෙනගක් නැක්ක බස් එක දෙලට කැලණි විශ්වවිද්‍යාලයට ගෙට්ටුවද. දැන් බස් එක නැගලා කට්ටේ දැන් කතාව තියෙනනේ. කතාවෙන් මට නිකන් අනුමාන කරන්න පුළුවන් මොන ප්‍රජාවේ කොටසක්ද කියලා මේ කණ්ඩායම සිංහලෙන් කතා කරේ. දැන් එතන ඉඳලාම පටන් ගත්තා. දැන් එකට කතාන්දරය සහ ගීත ගායනා කරනවා. දැන් මේ මෙල රෑට අටහමාරටද දැන් ගොඩක් කොළඹ රස්සාව කරලා යන කට්ටේ. දැන් ගොඩක් අයට ඒ වෙලාවට පොඩ්ඩ ඒ පැය දෙක තුන සක්ටි නිදා ගන්න. දැන් මේ කට්ටිය සිංහලෙන් හෙන්න ගෝසාවෙන් කතාව අර සාමාන්‍ය එක්තරා ලිංගෝ නැත්නම් භාෂා විලාසයකින් දැන් කතා කරගෙන යනවා. සින්දු කියනවා, නවත්තනවා, හෙන්න ගෝසාව. දැන් මිනිසුන්ට හරි කරදරයක් මේක. දැන් මම ටිකක් කියන්නේ මම මේ අපේ රටේ ඉන්න අනාගත නායක බුද්ධිමත් පරම්පරාවේ කණ්ඩායමක් කියලා මගේ ඔළුවට ආවා, මතකයට ආවා. දැන් මම ගිහලා පෙරදෙනී බස් එක ගිහලා පාර්ලිමේන්තු ක්‍රොස් කරලා දැන් ඉස්සර පාර්ලිමේන්තුවේ යනකොටම කට්ටිය වන්න පටගත්ත කෑගහන වරෙන් මචං නැග බහපන් බහපන් හරි කියලා කිව්වා. කැම්පස් සන්දේ නාතරණ යන්න කියලා. පස්සෙ මේ ඕස දැන් කට්ටිය තවත් හයියෙන් කෑ ගහගෙන එක එකනගේ නම් කියාගෙන කොහෙද ඉන්නේ හෝල්සල් නම් කියලා වරෙන් මේකට වරෙන් ඵලයන් සාමකාමී නොවන භාෂාව අන්නේ භාෂාවෙන් කාගෙන කොළඹ බස් දෙරබර කළා බස්සේ බස්සේ. පස්සේ මගලංග ඉඳන් හිටිය මේ නැෂනල් එක ඇඳගෙන බොහොම පෞරුෂත්වයක් තියෙන මහත්තෙක්. දැන් මේ කට්ටිය ඔක්කොම බස්තර පස්සේ දැන් අර සුනාමියක් ඇවිල්ලා ගියා වගේ බොහොම සාමකාමී බස් එක යන නවත්තන නැගින්. යමට මතක් වෙන ගාන hina. දැන් මේක තමයි බස් එක ඉස්සරහට ඇද්දනකොට මියා අර ඇහෙන නොඇහෙන මේ ශබ්දයකින් විස්පෙකින් ගන්න ඉගෙනගත්ත බෝරුවෝ කියලා කිව්වා. ඉගෙනගත්ත බෝරුවෝ කියලා. මම ඉතින් හොඳටම බය වුණා. බොලේ මමත් මේ උගන්නන්නේ මේ බෝරුවන්ටනේ කියලා. මට ඉතින් බොහොම කනගාටු වුණා. දැන් මට ගොඩක් වෙලා මේක මතක් වෙනවා. දැන් අපි විශ්වවිද්‍යාල ගුරුවරු හැටි මොනවද කරන්න කියලා. සමාජයේ මේ කට්ටිය දකින්නේ මේ විදිහටද කියන එක. ස්තුතියි. බොහොම ස්තුතියි. ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙලිදරව්ව වැඩසටහනට ටීවී බෑක් ටු ස්කූල් ඔන්ට්‍රා කරන ඉන්ද ස්වාස් සෝෂල් මීඩියා වල නෑ අපි මේ ලෝකල් සිස්ටම් වේස්ට් වේස් වැඩසටහනක්.